මේ ලෝකේ ජීවත් වෙන හැමෝටම ලිංගික සතුට කියන එක අවශ්‍යයි. හැබැයි මානවය විදිහට අපිට මානව ලෝකයේ තුල ජීවත් වෙනකොට මේ ලිංගික සතුට ලබන්න යම් යම් සදාචාරාත්මක සීමාවන් තියෙනවා. මොකද හේතුව අපි අන්තර් පුද්ගල සම්බන්දතාව තුල හැම මොහොතකම ජීවත් වෙන නිසා. අද අපි කතා කරන සූදානම් මේ සදාචාරාත්මක සීමාවලින් පිටපැනපු තරුණයින් දෙදෙනෙක් ජීවිතේ වරද්දගත් ආකාරය. අද මේ කතාවේ ප්‍රධාන චරිතය අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අපි ඔහු පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආරම්භයේදී ප්‍රථම අපි ඔබට මතක් කරන්නේ ඔබත් හැඟුම් ගනුදෙනුවට පෙර තව පාරක් ඉදන්. අපි ආරම්භ කරමු. මේ රූම අතර කාමරේ 33 කාමරේ. 33 කාමරය. මගේ ඉදිරියේ ඉන්නේ නුවන්දික. අද අපි නුවන්දිකගේ ජීවිත කතාව පිළිබඳව කතා කරන සූදානම්. නුවන්දික සමාජ රෝගියෙක් බවට පත් වුණේ කොහොමද? නුවන්දිකගේ කතාවේ මුල මැද අග කොයි විදිහට ගලප ගන්න පුළුවන් කියන කාරණාව කතා කරන්න පුළුවන්. අපිට කොහොමද ඔබේ කතාවේ ආරම්භය ගන්න පුළුවන්? අයියේ, මගේ නම නුවන්දික. මට අවුරුදු 25යි. මං ජීවත් වෙන්නේ හොමගම. ඉතින් අයියේ, දැන් මම ඒලව කරාට පස්සේ ජොබ් එකක් හොය හොය හිටියේ. ඉතින් අයියේ, මම යාළුවොත් එක්ක ගොඩාම සෙට් වෙනවා, ඇවිදිනවා. ෆුල් ආතල් එකේ තමයි අයියා හිටියේ. ඒකටම ගැලපෙන මට හොඳ යාළුවෙක් හිටියා අයියේ. ඉතින් ඌයි මමයි හැමතැනම ඇවිදිනවා, පාක් යනවා, ට්‍රිප් යනවා. අපිට පාට් ෆීලින් එකක් තියුනේ ෆ්‍රීඩම් එකත් එක්ක. ඒ ෆීලින් එක ගත්තා. ඉතින් ඇත්තටම අයියේ මම යාළුවා හිටියේ හරියට මේ කිරි පැණි වගේ. පුදුම යාළුකමක් තියුනේ. ඉතින් අයියේ මේ ඒලෙවල් වලින් පස්සේ රස්තිය දුක ගහ ඉන්න බෑනේ. ඒක නිසා අපි ජොබ් එකක් කරන්න ජොබ් එකක් හොයන්න පටන් ගත්තා. ඉතින් අයියේ ජොබ් වලට යන්න ජොබ් වලට ඇප්ලිකේෂන් එහෙම ගොඩාක් අපි දැම්මා. ඉතින් මේ මට ඉන්ටර්වයුව වලට කතා කරා. ඉතින් මේ ඉන්ටර්වයුව එකට ගියාන් පස්සේ මට ජොබ් එකක් සෙට් වුණා අයියේ. ඉතින් ඒ ජොබ් එක මං කරගෙන හිටියයි. කරගෙන ඉන්න හිටියට මේ මගේ යාළුවට මාත් එක්ක ගජේ දාලා හිටිය යාළුවට මේ ජොබ් එක සෙට් උනේ නැහැ. ඉතින් මං නිවාඩු දවසට කරන්නේ මං යාළුව හම් වෙන්න යන එක. මොකෝ වෙන්නේ බා? කොත් නෑ බා. මම ගෙදර ටිලා ඉඳලා කම්මැලි බා. ඒකයි මාත් උඹට කෝල් එකක් ගෙන්නේ. පොඩ මේ මතර එන්න කියන්නේ. මටත් එපා වෙලා තියෙන්නේ බං ගෙදරට වෙලා ඉඳලා. ඉතින් ජොබ් එකක් හොයාගනින්කෝ. ඉන්ටර්වයුව් ගියා බං. හැම එකෙම කියන්නේ කෝල් දෙන්නම් දෙන්නම් කියලා උන් දෙන කෝල් එකක් නැහැ බං. ඒක නම් ඇත්ත බං. වෙන්නේ නැද්ද බං? කොච්චර ජොබ් වලට ඇප්ලයි කළාද බං මේක සෙට් උනේ. මේ මම මචං ඒකට තරම් වෙලා වෙන්න ඕනේ බං. මොකද කරන්නේ කියන්නේ? ඒක තමයි මාත් බැලුවේ. මං ගා පොඩි ගානක් නම් තියෙනවා. තියෙන දෙනත් එක යන්න බාරේ පැත්තට. යම. ඉතින් එහෙම යන වෙලාවක අපි දෙන්න පණේකුත් දාලා ඇවිදගෙන යනකොට ලස්සන ගෑල් ළමෙක් දැක්කයි. ඔව්, පට්ටම ගෑල් ළමෙක් තමයි. ඉතින් ඒක නිසා මේ අපි දෙන්නම කතා වුණා ගෑල් ළමගේ ලස්සන ගැන. ඊට පස්සේ අපි දෙන්න මේ ෆලෝ කරා මේ ගෑල් ළමයි ඊට පස්සේ. ඉතින් ෆලෝ කළා අපි ඉන්න තැනට වෙනකම්ම ගියා. ඉන්න තැනට වෙනකම්ම ගියන් පස්සේ අපිට තේරුණේ ඒගොල්ලෝ මෙහි කවුරුවක් නෙවෙයි. ඒගොල්ලෝ මේ රෙන්ට් එකට ආපු කට්ටියක් කියලා මට තේරුණා. ඊයේ මට ඇඩ්‍රස් නෑ ගියාංගෝ. පුල්ලින් දුස්තා. මටත් එහෙම තමයි බං. ගියපු විදියක් අම් මතක නෑ. ඒක නෙමෙයි හොඳම වැඩේ. සිගරට් පැකට් එක සාප්පු දාන ගිහලා අම්මට මාට ගියාංගෝ. අම්මා බයිනවා උදේ ඉඳන් කනක් කැහෙන්න නෑ. බෙටත් වෙන වැඩ නැතුව නියව සාක්කුවේ දාන් යන්නේ. දබං කහිතුවේ. ඒ කවුද බං ඒ? මොම දැකලත් නෑ බං මේ පැත්තේ. මේ පැත්තට අලුතෙන් බෑම ගියලක් කොහොමද? ඒ වගේ නේ. මොමර දාගන්න.
Cepat. ඉතින් ආයේ ඔහොම ටික දවසක් යද්දී මම ටවුන් එකට ගියා. ඒ ටවුන් එකට ගිහිපු වෙලාවක මේ මම බස් හෝල්ට් එකේ ඉන්නකොට මම දැක්ක අර ගෑල් ළමයා. ඒ ගෑල් ළමයාත් බස් හෝල්ට් එකට ආවයි. ඇවිල්ලා ඉතින් දැන් මේ ගෑල් ළමයා මම දැකලා තියෙනවනේ. මම පොඩි ලයින් එකක් දැම්මයි. ලයින් එකක් දාලා මේ ඇහුවා මේ ඔයා කොහෙද ඉන්නේ? විස්තර එහෙම කතා කරා. එයාත් මට ටග් ගාලා උත්තර දෙන්න පටන් ගත්තා. එයාත් මට මාත් එක්ක හොඳට කතා බහ කළා. මේ කතා කරන්න පටන් ගත්තා. ඉතින් අයි මම ඒ වෙලාවේ එයාගේ නම්බර් එක එහෙම ඉල්ලගත්තා. විස්තර අහගත්තා. ඒ විදිහට තමයි අයි එයාගේ පළවෙනි හම්බවීම. නංගි කොහමද? හොඳයි. මම මීට කලින් දැකලා නැහැ. මේ පැතර අලුතින් වගේ. ඔව්. අපි මේ ළඟදි මෙහාට ආවේ. හක් මහා මතකද? මොකද මතක නැත්තේ? ඇයි අර එදා මගේ පස්සෙන් ආවේ? කොහෙද යාළුවා නැද්ද? යාළුවා නැහැ. මේ කොහේ යන ගමන්ද? මම පොඩ්ඩක් මේ ටවුන් එකට යනවා. ආ. මම ටවුන් එකට යනවා. ඇත්තද? ඔයාලට කරදරයක් නැත්තම් ෆෝන් නම්බර් දෙන්න පුළුවන්ද? ඒ මොකටද? හදිස්සියක් වුණා. හරි හරි. කමක් නැහැ කියන්නකෝ. හරි. අහම්බෙන් වගේ මුණ ගැහිච්ච තරුණයක් නුවන්දිකගේ හිත වෙනස් කරනවා. නුවන්දික මේ තරුණිය කෙරෙහි ආලෙන් බැඳෙනවා. හැබැයි නොහිතපු විදිහේ පිළිතුරක් ඇගෙන් ලැබෙනවා. අපි බලමු එතනින් එහාට මොකක්ද වෙන්නේ කියලා. ඉතින් අයියේ මේ මට ගෑල් ළමයා නම්බර් එකක් දුන්නනේ. ඉතින් මාර සතුටුයි මට අයියේ. ඉතින් මං ගිහලා මේක මගේ යාළුවට කිව්වා අයියේ. ඇයි ඒක මං හරි ලොකු කමෙන් කිව්වේ ඉතින්. ඔය අර මම කෙල්ල හම්බුණා. මං කෙල්ලගේ නම්බර් එක ගත්ත කියලා. ඇත්තටම කිව්වා අයියේ මටත් පුදුමයි ඒ වගේ කෙල්ලෙක් මට සෙට් වෙනවා කියන එක. ඒ තරමට මේ යා ලස්සන හින්දා මට මාරම සතුටුයි ඒක නිසා. ඊමේ මේ මම උඹට සීන් එකක් කියන්න හිටියේ. උඹට මතකද අපිට පාරද කෑල්ලක් හම්බුණා. ඔව්ද බං? ඉබංගල පට්ට කෑල්ලක් හම්බුනේ. ඔව්. ඒක පොර සෙට් වෙන බස් වලට ගිහින්. නෑ. මම නම්බරේ දුන්නා. සීරා? ඔව් යකෝ. දැන් එහිම ආදේ චෙක් කරනවා. නෑ. ලේ 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 උඹ එල්ල කොල්ලෙන්නේ වා. දැන් උඹ ඔකේ සිරාද කරන්නේ? ඔව්. සෙට් වුණ කසාද බඳිනවා. ආයෙක දෙකට. පොඩ්ඩක් වෙලා බලපන් හැබැයි ඈ. අපි දන්නේ නැහැ නේ කාගේ කවුද කියලා. එහෙම සීන් නැක් තියෙනවා. ඔයාලා අපි දෙන මැච් එනවනේ. උඹ ගියංග පතින්නම් අවුලක් නැහැ. ඒත් ඉති වයස පාටයි නිකන්. ඒවා ලස්සනයි නේ. එන ඉච්චරයි. ඉතිගයි මං එයාත් එක්ක හිමීට මැසේජ් කරන්න පටන් ගත්තයි. මම ඇත්තටම එයාට ආදරය කරා. ඉතින් මම හැමදාම මැසේජ් කරනවා. ওই විදියට දවස් අපි ගිවිල ගියා. ඉතින් එක දවසක් මේ ඔෆිස් එකේ මෙලාසන වැඩ ඉවරලා මාත් ආවා පාරට ආවා. පාරට ආවෙන් පස්සේ මට දැන් මෙයාට මැසේජ් කරනනේ මං එදා ගත්ත බලන්න කෝල් එක.
ඒ කෝල් එක ගත්තාම එයා කතා කරා. කතා කරාම එයා එක්සරේට මට බැනගෙන ගියා. ඇයි ඔයා මට කෝල් එකක් ගත්තේ නැත්තේ? මෙච්චර දවසක් ඇයි ගියේ කියලා මට බැන්නා. මට පුදුම හිතුණා මේ යල්ලමෙක් මෙහෙම කිව්වම වෙයි කියලා. පිස්සුදානේ මට සිරාලව කරන්න අනික මංවාට වඩා වැඩි මාන ඇති ආ කියන බාන වගේ කීයද කියලා වයස මට 28යි ඔයාට මට 27යි අවුරුද්දයිනේ මේ නුවන්දික මංවාට පස්සේ ගන්න තියෙනවා හලෝ ඉතින් අයියේ මේ එහෙම කතාව ඉරවලා දවස් ගෙවි ගියා ඒ කියන්නේ මැසේජ් කරලා ඒ විදිහට දින ගෙවි ගියා. ගිහිල්ලා ධම්ම අපි දවසක් දාගත්ත හම්බ වෙන්න. ඉතින් දවසක් දාගෙන අපි ගියා අයියේ පාක් එකට ගිහිල්ලා හම්බුණා. හම්බ වුණාම අපි දෙන්න පළවෙනි සැරේ ඒ කියන්නේ හම්බ පාක් එකේදී හම්බ වෙච්ච අපි දෙන්න හොඳට කතා බහ කර කර හිටියේ. ඉතින් කතා කරපු වෙලාවක මං ඉතින් එයාගෙන් ඇහුවා මේ ඇත්තටම මං ඒ දේ ඇහුවෙත් අයි මේ එයාට බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා බලාගන්නත් එක්කලා මං ඇහුවා මේ ආගේ බොයෆ්‍රෙන්ඩ්ට අවුලක් නැද්ද මේ අපි මෙහෙම පාක් එකකට වෙලා ඉන්නකොට කියලා. ඉතින්දී අයි එයා මට පුදුම වෙන කතාවක් කිව්වා අයි. ඇත්තටම කිව්වොත් අයි එයා මැරි කරපු එක්කෙනෙක්. එයා කිව්වා එයා මැඩිකල්ල ඉන්නේ එයාගේ හස්බන්ඩ් එක ඉන්නේ එයාගේ එහෙම කියලා මට කිව්වා ඉතින් ඊට පස්සේ මට අදහා ගන්න බෑනේ අයියේ මං ඇත්තටම ආදරය කරා මේ ගැල්ලමට මම බඳින්න හිතාගෙන තමයි මම මේ ගැල්ලම ආශ්‍රය කරන්න පටන් ගත්තේ ඉතින් එපාර එයා එයාගේ ජීවිතේ විස්තර කියන්න පටන් ගත්තා ඒ ඒක නෙවෙයි අපි දෙන්න මෙහෙම ඉන්නවා අය කොල්ල දෙක්කෝ මාර වාසනේ කොල්ල මොන කොල්ලද අනේ අයියෝ වගේ මුචල් ලස්සන කිලු ට කොල්ලෙක් නෑ මට කොල්ලෙක් නැහැ මම මැරිඩ් අනේ මම මෙරි ඇයිලා බැන්කෝයට කැමති නැද නෑ මේක මංවර සිරාල ඒක තමයි මං එදා ඔයාට කිව්වේ මට සිරාලම් කරන්න එපා කියලා ඒත් දැන් අපි දෙන මෙහෙම ඉන්න වාගේ හස්බන්ඩ් දෙක්කෝ එයා මොනවා කියන්නද ඇයි එහෙම කියන්නේ වගේ මහත්යනේ නුවන්දික එයා මගේ හස්බන්ඩ් උනාට එයාගෙන් වෙන්න ඕන යුතුකම් මට ඉෂ්ට වෙන්නේ නැහැ ඒ කිව්වේ ඒ කිව්වේ අපි දැන් බැඳලා සෑහෙන කාලයක් වෙනවා තාම මට ළමයෙක්වත් නැහැ ඒ එයාට ඒකෙන කිසිම ගාණක් නැහැ
ඒක නිසා මම දැන් හිතන් ඉන්නේ මට ආදරය කරන කෙනෙක්ට ලං වෙන්න. නුවන්දික හීනකින්වත් බලාපොරොත්තු වෙච්ච නැති අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි නමුත් හුමේ අවස්ථාව මගහරින්නෙත් නැහැ. මොකක්ද උනේ? අපි එතනින් හර කතා කරමු. ඉතින් අයියේ එයා මට විස්තරයක් කිව්වා. ඉතින් මම ඊට පස්සේ එයාත් එක්ක මැසේජ් කරා අයියේ. ඉතින් එහෙම මැසේජ් කරගෙන යනකොට එක දවසක් මට කිව්වා මේ කතා කරලා මගෙන් ඇහුවා ඔයාට ඉරිදෙන රිමාදුද කියලා. ඔව් මට ඉරිදෙන ටික අයියේ නුවාඩුයි තිය අයියේ. හැබැයි මට ප්‍රශ්නයක් ආවා අයියේ. ඒ දැන් ඉරිදෙන රිමාඩු වුණාට ඔයා කොහොමද ඔයාගේ හස්බන්ඩ් ඉන්නව නේද ගෙදර? ඔයා කොහොමද මාව හම්බ වෙන්නේ කියලා මං එයාගෙන් ඇහුවා. එයා කිව්වා එපාර එයාගේ හස්බන්ඩ් එදාට වැඩ මේ යා ඔෆිස් එකේ වැඩ වගේකට යනවා. අපි හම්බ වෙමු කියලා. එයා කිව්වා හැබැයි අපි පිටදී හම්බ වෙන නෙමෙයි. එයා කිව්වා ඔයා එන්න අපේ ගෙදර කියලා. හායි ළමයා. කොහොමද? කොහෙද ඉන්නේ? අවුලක් නැහැ. කොහෙද ඉන්නේ? මම මේ ඔෆිස් එකේ වැඩට පොඩ්ඩක් එළියට ආවා. ආ එහෙමද? එහෙනම් දැන් කතා කරන්න බෑනේ. පස්සේ ගන්න. නෑ නෑ කතා කරන්න පුළුවන්. එහෙම අවුලක් නැහැ. ඔයා හෙටත් ඇඩද? හෙට සන්ඩේ. හෙට මම නිවාඩු. නෑ මේ හෙට අපි මීට් එකෙන්ද කියලා අහන්න කෝල් කරේ. පුළුවන් පුළුවන්. ආ එම් ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔයාගේ හස්බන්ඩ් ඉද්දී ඔයා කොහොමද එළියට එන්නේ? නෑ නෑ එයා හිට වැඩ. මේ ප්‍රශ්නයක් නෑ. ඔයාට පුළුවන් අපේ ගෙදර එන්න. ගෙදරට? ඔයාලට ප්‍රශ්නයක් නැත්තම් මට ප්‍රශ්නයක් නෑ. නෑ නෑ අවුලක් නැහැ. ඔයා එන්න. මොකක්දනේ පා කියනවා නම් ඉතින් එන්න. හරි නුවන්දික එහෙනම් මම පස්සේ ගන්න තියන්න. බයි. හරි ඔකේ බයි. ඉතින් අයියේ හස්බන්ඩ් නැති නිසා දැන් අපේ අතර පොඩි සම්බන්ධයක් තියෙන නිසා මේ මං ගියා අයියේ ගෙදර. ඉතින් මං අයියේ ගිහිල්ලා මේ ගෙදර ගාවට ගිහිල්ලා මම යාට කෝල් එකක් ගත්තා. එයා කොල්ල කරගෙන ආන්සර් කරලා කිව්වා මේ අවුලක් නැහැ. ඔයා එන්න කියලා. ගේට්ටු ඇරන් එන්න කියලා. ඉතින් අයියේ මේ මං ගේට්ටු ඇරන් දොර ගාවට යනකොට එයාගේ හස්බන්ඩ් ඇතුලේ හිටියයි. ඇතුලේ ඉඳලා එළියට බහින්න ආවා. නුවන්දික මල්ලි එන්න ගෙට. නෑ අයි මම අයි මම ළඟට ආවේ මං ගිහලෙන්න. හරි හරි එන්න ගෙට එන්න. නෑ ඔන්නේ මේ අක්ක ඉන්නවද? ආව් අක්ක ඉන්නවා. ආ නුවන්දික මම ළඟට ආවගම මං ගිහලෙන්න පස්සේ එන්න. එතනට නෑ ඔන්නේ මම පස්සේ එන්න. ඉස්සුද මල්ලි එන්න ඇතුළට. මේ හංසිනේ මම සුපර් මාකට් එකට ගිහිල්ලා එන්න. ආ හරි. අර මං කියෝපේ ගරන් එන්න. හරි හරි. මම ඒක ගේන තමයි මේ යන්නේ. හරි. මල්ලි එනං අක්කත් එක්ක කතා කරලා ඉන්න. මම ඉක්මනින් එන්න. හංසිනේ ගිහිල්ලා. ඉස්සුදලෝ
අනිදි හස්බන්ඩ් නෑ කියලා. එයා හිතේට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අනේ. බය වෙන්න එපා. බෑ මම පස්සෙන් නම්. බය වෙන්න එපා. මොහො මොඩේ. එහෙනම් තුල. අපි දෙන්න කතා කරා. කතා කළා මං එයාට හොඳටම බැන්නා ඊයේ ඔයා මොකද්ද මේ කරන්නේ මේ ඔයාගේ හස්බන්ඩ් ඉන්නවනේ ගෙදර. මේ ඇයි ඔයා මාව මෙහෙම ගෙන්න ගත්තේ කියලා. එයා ඒ පාර පුදුම කතාවක් කිව්වා ඊයේ. මේ එයා කිව්වා මේ මං හස්බන්ඩ්ට හැමදේම විස්තරේ කිව්වා. මේ එයා කිව්වා මේ ඔයා කැමති කෙනෙක් ඉන්නවනම් ගෙදෙට්ට ගෙන්න ගන්න. මොකද එයාට ඒ හැකියාව නැති නිසා, මේක හැකියාව නැති නිසා මේ ඔයා කැමති කෙනෙක් ඉන්නවනම් එහෙම එක්කගෙන ඇවිල්ලා එයා වාසය කරන්න අවුලක් නැහැ කියලා. චදත් චදත් ජගත් මට නම් දැන් තනියම ඉඳලා ඇති වෙනවා තියෙන්නේ. හන්සිනි තනියම? ඇයි අනේ මේ මං ඉන්නේ? එහෙම නෙවෙයි ජගත්. මම කියන්නේ අපිට කියලා දරුවෙක් හරි හිටියා නේ. හන්සිනි අපි ගොඩක් දේවල් කරානේ. ඒත් වැඩක් වුණ නෑනේ. මම හිතන්නේ ඔයයි මායි දෙන්නම දරුවෙක් ලබන්න තරම් වාසනාවන්ත නෑ. ඒ වුණාට මට නම් දැන් අපි අම්මලාගේ ප්‍රශ්න වලට උත්තර දීලා ඇති වෙනා තියෙන ජගත්. එයාලා කතා කළොත් හැම වෙලාවෙම ආන්නේ දරුවෙක් ගැන. මම මොනවද කියන්නේ ඒගොල්ලන්ට? හරි ඉතින්. ඕක ඔයාට ඒ තරම්ම ප්‍රශ්නයක් නම් අපි දරුවෙක් කරගෙන හදාගමු. ඔයාට පිස්සුද ජගත්? මං කොහොමද සමාජයට මුණ දෙන්නේ? හන්සිනි ඔයා දැන් මට මොකද්ද කරන්න කියන්නේ? ජගත් ඔයාටත් හැමදාම වැඩ වැඩ විතරමයි. ඔයාට මං ගැන බලන්න වෙලාවක් නැහැනේ. මං ඉන්නේ කිසිම සතුටකින් නෙවෙයි ජගත්. අනික ගෑණියෙක් වුණාම මිනිහගෙන් ලැබෙන්න ඕන දේවල් මට ඔයාගෙන් ලැබෙන්නේ නැහැ ජගත්. හන්සිනි මට තේරෙනවා. හරි ඔයා කියන්නේ කවුරු හරි ඉන්නවා නම් ඔයා කැමති කෙනෙක් මම ඒ දේට ඉඩ දෙන්නේ. ඊට ටික වෙලාවකට පස්සේ අර අයියා ආවා ගෙදෙට්ට. එයා අයියා වෙලා මේ මගෙන් ඇහුවා මේ අක්ක විස්තරය කිව්ව නේද මේ ඔයාට තේරෙනව නේද මේ එම කියලා. ඔයාට ඕනම වෙලාවක මේ ගෙදර එන්න ඔයාගේ ගිය කියලා වගේ හිතාගන්න, කිසි ප්‍රශ්නයක් නැහැ, අක්ක වාසය කරන්න එහෙම කියලා මට මේ පර්මිෂන් වගේ දුන්නා. ඇත්තටම කිව්වොත් අවසර දුන්න වගේ දෙයක් තමයි කරේ. ඉතින් ඒ පාර අයියේ අර ගෙනාපු පොඩි ඩ්‍රින්කයක් දාලා අකත් එක පන්නයක් ගත්ත. ඉතින් අයි බය වෙන්න එපානේ. එයාගෙන් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බය වෙලා නෙමෙයි. බය වෙන්න එපා. ඔයා ගිහිල්ලා බිත්තර දෙකක් දාලා ඔම්ලට්යක් හදන්න. ඉතින් මල්ලි කොහොමද? ඉනෝයි.
අක්ක ඔක්කොම ඉස්සරේ කියන්න ඇතිනේ. ඔව්. මල්ලි බය වෙන්න එපා. මල්ලිට ඕන වෙලාවක මෙහෙන්න පුළුවන්. හරි? ආ, ඒක නෙමෙයි. මල්ලිට යන්න අදිසියක් නැහැනේ. ඔය නෑ. නෑ. අදිසියන්නේ. එහෙනම් අපි පොඩ්ඩක් සෙට් වෙලා සතුටු වෙලා යමු. හයි. හරි. එන්නකෝ එන්න. නුවන්දික කියන විදිහට ඔහුට ලැබිච්ච අවස්ථාවෙන් ඔහු උපරිම ප්‍රයෝජන ගන්නවා. ඔහු හරිම උද්‍යෝගිමත් මේ ගැන ගිහිලා තමන්ගේ යාළුවටත් කියනවා. ඊට පස්සේ එතනින් එහාට මොකක්ද උනේ කියන එක තමයි අපිට දැන් කතා කරන්න පුළුවන්. මම කැමති නුවන්දික එතනින් එහාට කතාව දැනගන්න. ඉතින් අයියේ මේ මට මාර හැපි අයියේ. හරිද? මට විසුම් නැතෝ අයියේ මේක මම යාළුවට කියනවා. ඉතින් මං ගීපු ගමම යාළුවට කිව්වා. මෙහෙම මම සෙට් වුණා මෙහෙම මම මේ කරා එහෙම කියලා මං එයාට කිව්වා. පාර ඒ මිනිහ මගේ යාළුවා කෙලිම කිව්වා මේ මට චාන්ස් එකක් කරන් දියන්කෝ කියලා. ඒ පාර ටිකක් වෙලා ඉඳලා මගේ යාළුවම කිව්වා මේ ඔබ ඉතින් සිරා කරන කෙල්ලනේ මේ එක්කෝ ඕනේ නැහැ කියලා. ඇත්තටම අයියේ මම එහෙම සිරා කරන්නේ දැන් මෙයාට හස්බන්ඩ් කෙනෙකුත් ඉන්නවනේ අයියේ. ඉතින් මේ මං ඒක සිරා කරන්න මට කරන්න බැහැනේ අයියේ. ඉතින් අනිත් එක මට ගෑල් ළමයි එහෙම ඉස්සර ආශ්‍රය කරලා අපි කොළු කාලේ ඉතින් එහෙම තමයි අපි ජීවත් වුනේ. ඉතින් මේ මම කිව්වා හරි මම අහලා බලන්න එහෙම කියලා මගේ යාළුවට මං කිව්වා. ඒ මොකද්ද බං ඒ? මට අර ගෙදර එන්න කිව්වා? නෑ. අර වැඩේ ගැන මම යාරෝ හස්බන්ඩ් කියා ගියාම ගෙදර? නෑ. ඔබට පෝරියල් එකක් සෙට් වුණා? නෑ කො. ඒක පොඩි ස්ටෝරියක්. ඊයේ මං ගිය වෙලාවේ ඒගේ හස්බන්ඩ් එක ඩ්‍රින්ක් එක සෙට් වුණානේ. බොරු. අඩිය ගහලා හස්බන්ඩ් කිව්වා ගියාංගු වයිෆ් එක ඉන්න කියලා. නෑ. සිරාවට? ඔව් යකෝ මට පිස්සු වගේ. මම ඊට පස්සේ බෑම කිව්වා. කොහෙද? මට එන්න දුන්නේ නැහැ ගියාංගු. ඊට පස්සේ දැන් මම වයිෆ් එක හිටියා. ඌ බලන් ඉඳද්දිම. මිනිහා බලන් ඉඳද්දිම? ඒක නම් පිස්සුවක් නේ බා. කියලා වැඩක් නැහැ බා. මට සෙට් කරලා දීපංගු. උඹ කැමතිද? එක ඕනේ නැහැ බා. උඹ සිරා කරන එක සුදු බං කවුද බං ඔවා සිරා කරන්නේ ආතල්යක් කලන් අතහරනවා මිස එනම් මට සෙට් කරලා දීපන් ඉඳන්කෝ මම ලොක්කත් එක්ක කතා කරලා බලන්න ඉතින් අයියේ මං අයියගෙන් ඇහුවා මේ මගේ යාළුවත් එක්ක එන්නද කියලා ඉතින් එයා කිව්වා මේ අක්කගෙන් අහලා බලන්න අක්කගෙන් අහලා දෙන්නත් එක්කම මෙහෙ එන්න කියලා දෙන්නත් එක්කම එන්න කියලා තමයි මට කිව්වේ ඉතින් ඊට පස්සේ මේ මං අක්කගෙන් ගිහින් ඇහුවා අක්කගෙන් ගිහින් ඇහුවා මෙන්න මෙහෙම අයියා මට කිව්වා මගේ යාළුවත් ඇහුවා අපි දෙන්නත් එක්කම දවසක් එන්නද කියලා ගෑණිය අයියේ එකපයින් කැමති වුණා අයියේ මේ මට පුදුමත් හිතුණා මේ මෙහෙම මේ දැන් බඳපු ගෑනුවෙක් කෙනෙන්නේ මෙහෙම දෙන්නෙක් එක්ක මේ සතුටු වෙන්න කැමති කියලා මේ කිව්වහම මට මහරම මේ පුදුම වුණා. මල්ලි මේ කරන උදව් වලට මල්ලිට ගොඩාක් ස්තුතියි. නෝනා දැන් ගොඩාක් සතුටින් ඉන්නේ. ඒ මල්ලි නිසා තමයි. මල්ලි ආයි කාවද්ද මේ පැත්තේ එන්නේ? ආ මම බලන්නකෝ අයියේ. මේ අයියේ ඒක නෙමෙයි. අයි මගේ යාළුවෙක් ඉන්නවා. අක්කට ගොඩක් කැමතියි.
හරි මල්ලි. අක්කගෙන් අහලා බලන්නකෝ. අක්ක කැමති නම් මගේ අවුලක් නැහැ. මම අක්කගෙන් අහලා බලන්න. අක්ක කැමති නම් මල්ලිලා දෙන්නම එන්නකෝ. ඈ? ඔව්. මල්ලිලා දෙන්නම එන්න. අයි මං එහෙනම් ගිහින් එන්නද? හරි මල්ලි. අයියේ මේ මම ගිහ මගේ යාළුවට කතා කරා. ඉන් දවසක් අපි එන්නම් කියලා කතා කරගෙන අපි එහෙට ගියා. එහෙට ගිය යනකොට මේ ඒ අයියා හිටියේ නැහැ. ඒ වෙනද වගේ මේ සුපර් මාකට් ගිහිලා ආයේ. දෙවම අපි දෙන්න කතා කර කර ඉන්නකොට අර අයියාත් ආවා අපිට බොන්න මත් වෙන දේවල් තරගෙන. ඉතින් අපි ඒව පාවිච්චි කරලා හොඳට මත් වුණා. මත් වෙලා ඊට පස්සේ අපි දෙන්න අක්කත් එක්ක සෙස් කරන හැටි අර අයියා බලාගෙන හිටියා. එයාට කිසි අවුලක් නැහැ. අක්කේ අද යාළුවෙක් එක්කම වෙන්න තියෙන්නේ. අක්කා මතකද මෙයා? ඔව් මට හොඳට මතකයි. ඇයි ඔයා මේ අත් එක්කනේ මට කුරුමාන වලන්න ආවේ? අක්කා මතකයි නේද? මේ කොහේ? අයියා වඩ සුපර් මාකට් එකට ගියා. අද මේ ඔයාලා එනවා කියපු හින්දා පොඩි බඩු වගේක් ගේන්න. ආ ඒ කියන්නේ අපිට පාටියද? ආ එහෙමද? මේ ඒක නෙවෙයි. අපි ඇතුළට යමු නේද? කවුරුහරි දැක්කොත් හරි නෑනේ. අවසානයේ නුවන්දික සමාජ රෝගියෙක් බවට පත් වෙනවා. ඔහු සමාජ රෝගියෙක් බවට පත් වුනේ කොහොමද කියන එක අපිට දැන් පැහැදිලියි. නමුත් මම අවසානයේ වශයෙන් උගෙන් අහන්නේ එදා සමාජ සම්මතයෙන් පිට පනින්න කලින් දෙපාරක් හිතුවා නම් අද ඔහුට ඔබට මේ ඉරණමත් නොවෙන්න තිබුණා. ජීවිතයේ දිහා අපසර හැරලා බලනකොට මේ වෙච්ච සිදුවීම් දාමයත් එක්ක ඔබට ජීවිතේ දැනෙන්නේ කොහොමද? ඔබට ඔබේ ජීවිතේ කියව ගන්න පුළුවන් කොහොමද? ඉතින් අයියේ මේ මම නුවාඩුව ලැබිච්චාම එහෙ යන පුරුද්දක් විදිහට දැන් තියාගත්තා. ඒ කියන්නේ මට නුවාඩුව ලැබෙන හැම මොහොතකම වගේ මම එහෙ තමයි යන්නේ අයියේ. ඉතින් මේ මගේ ගෙදර වගේ අයියේ. හරිද? ඉතින් දවසක් අයියේ මේ එහෙ යද්දි මේ මගදී හම්බුණා අර අයියා. මම ඒ වෙලාවේ මග ඇරලා ආයි ගෙදර යන්න හැදුවේ. අයියා මට ආයි කතා කරා. මේ මල්ලි එන්න එහෙම කියලා මාත් එක්ක කතා කරා. මල්ලි මේ ඔයා යන්න එහෙම යන්න එපා ගෙදර. ඔයා යන්න අක්කලා හම්බ වෙන්න කතා කරන්න. එහෙම කියලා මට එයා කිව්වා. මල්ලි අපි තව සති දෙකක් වගේ තමයි අපි මෙහේ ඉන්නේ. එයාගේ වැඩත් එක්ක එයාගේ ජොබ් එකත් එක්ක අපිට වෙන එයා ඒගොල්ලන්ට වෙන තැනකට යන්න වෙනවා. එහෙම කියලා මට කිව්වායි. අතර මාර විදිහට මම ෂොක් වුණා. දැන් අර ගොඩාක් හොඳට ආශ්‍රය කරපු කට්ටියනේ දෙන්නෙක්නේ. මට ඇතරම ෂොක් වුණා අයියේ. ආ අයියේ. අයියා වැඩ? ඔව් මල්ලි. යන්න වෙනවා. මං හිතුවා අයියේ ඉන්නද කියලා. ඔව් අද නිමාඩු දවස. ඒත් ඔෆිස් එකේ හදිසි වැඩක් ඉඳලා එන්න කියලා කෝල් කරා. මම යන්න වෙනවා මල්ලි. එහෙනම් මාත් ගිහින් එන්න. නෑ නෑ. මල්ලි ඉන්න. කමනද මං ගියාට? අවුලක් නෑ මල්ලි. මේ හැබැයි පොඩ්ඩක් කල්පනාවෙ. මොකද දන්නවද? මේ අහල පාල මිනිස්සු දැක්කොත් කිසිමක් නැති වෙනවා. හරි? ආ මල්ලි. ඔය මල්ලිට කාරණාවක් කියන්න හිටියේ. අපිට මෙහෙන් යන්න වෙලා තියෙනවා මල්ලි. ආ ඒක කොහොමද? මල්ලි මං ගමට ට්‍රාන්ස් එකක් හදාගත්තා. මොකද මේ කොළඹ ජීවත් වෙන ටිකක් අමාරුයි මේ ආර්ථිකෙත් එක්කලා. මට හම්බෙන පඩියත් එක්කලා. වියදමත් වැඩි නේ මල්ලි මේ කාලේ හැටියට.
එතකොට අක්කා අක්කත් මාතේ කියන්න වෙනෝනේ මල්ලි අක්කා පවුනේයි ඒක නම් එහෙම තමයි අක්කත් එච්චර කැමැත්තකින් නෙමෙයි යන්නේ ඒත් කරන්න දෙයක් නැහැ මල්ලි යන්න වෙනවා හරි ඒක කමන්නේ දැන් මල්ලි යන්නකො කාලේ ගෙවි ගියයි කාලේ ඇත්තටමයි ඒ කාලේ මාන සතුටින් දිවිච්ච කාලයක් ඒ අතීතයට මම ගොඩාක් ආස කරා මේ අක්කලත් සති දෙකකට විතර පස්සේ එතනින් ගියා ඉතින් ඒ මතකයන් එක්ක මම ජීවත් වෙන්න පටන් ගත්තා ඒ මතක යාව හම්බ වෙච්ච විදිහ යාළුවත් එක්ක ගීපු විදිහ ඒව මම මතක් කර කර සතුටු වුණා ඔහොම යද්දී මගේ ලිංගාශිතව දැවිලා රෝග ලක්ෂණ පහළ වෙන ගත්තායි මම ඇත්තටම ආයි බය වුණායි මොකද්ද මෙහෙම වෙන්නේ කියලා මම බය වුණායි ඉතින් මම ළඟම ඉන්න මගේ වෛද්‍යවරයාට ගිහිල්ලා මේ සම්බන්ධව කිව්වා මගේ රෝග ලක්ෂණ මම එයාට කිව්වා එයා ඒව බලලා මාව නිරීක්ෂණය කළා මාව යොමු කරලා ලිංගාශිත රෝග සායනයකට. ඉතින් ඇත්තටම මේ පුද්ගලයා අහම්බෙන් හම්බෙච්ච කාන්තාවක් එක්ක ලිංගික සම්බන්ධයක යෙදිලා තමන්ට මේ වගේ ආසාදනයක් තියෙනවා කියලා නොදැන ඇත්තටම සතියක් විතර කාලයක් ගත කරලා තිබුණා. සතියකට විතර පස්සේ මේ පුද්ගලයාට මුත්‍ර දැවිල්ලක් ඒ වගේම තමයි මුත්‍ර මාර්ගයෙන් ස්‍රාවයක් පිටවීමක් දැනගන්නට ලැබිලා තියෙනවා. ඉතින් මෙහිදී ඇත්තටම ඔහු මුලින්ම තමන්ගේ පවුලේ වෛද්‍යවරයාත් එක්ක මේ දේ කියලා තියෙනවා. ඒ වගේම තමයි එහිදී ඒ වෛද්‍යවරයාගේ යොමුවක් මගින් තමයි මේ පුද්ගලයා අපේ සායනයට සහභාගී වෙන්නේ. ඉතින් එහිදී ඇත්තටම අපි කරපු පරීක්ෂණ වලින් මේ පුද්ගලයාට ගොනෝරියා නොවන මුත්‍රා ප්‍රදාහය තියෙනවා කියලා අපි සොයාගත්තා. විශේෂයෙන් මේ මුත්‍රා මාර්ගයෙන් අපි ගන්න සාම්පලයක් කරා අපි අන්වීක්ෂ පරීක්ෂාවක් මගින් මේ පිළිබඳව තහවුරු කරගත්තා. මේ ගොනෝරියා නොවන මුත්‍රා ප්‍රදාහය ඇති වෙන්නේ ක්ලැමීඩියා කියන බැක්ටීරියාව මගින්. ඉතින් මේක බැක්ටීරියා රෝගයක් හින්දා ප්‍රතිජීවක ඖෂධයක් දීලා 100%ක් මේ රෝගය ප්‍රතිකාර කරලා සුව කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ තැනැත්තටත් අපි මේ ප්‍රතිජීවක ඖෂධ සතියක කාලයකට ලබා දුන්නා. ඒ වගේම තමයි එහෙදී පසුව අපිට දැනගන්නට ලැබුණා මේ විස බීජය මම නැත්තම් මේ බැක්ටීරියාව ඔහුගේ ඇඟෙන් ඉවත් වී ඇති බව. ඉතින් ඇත්තටම මේ තරුණය වගේ බොහෝ පිරිස් මේ වගේ තමන්ට මඟතොටේදී අහම්බෙන් හම්බෙන පුද්ගලයන් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වනවා. ඉතින් ඒකෙදී තියෙන අවධානම තමයි අපි දන්නේ නැති කෙනෙක් එක්ක ලිංගික සම්බන්ධයක් පැවැත්වීමේදී මේ වගේ ලිංගාශ්‍රිත රෝග නැත්නම් අපි සමාජයේ භාවිතා කරන මේ සමාජ රෝග කියන දේවල් අපේ ඇඟට එන්න පුළුවන්. ඉතින් වැදගත්ම කාරණේ තමයි මේ වගේ අවධානම් චර්යාවලින් වැළකීලා සිටීම. ඒ වගේම තමයි මේ වගේ අවදානම් චර්යාවක් සමහරක් වෙලාවට තමන් නොදැනුවත්ව හරි සිද්ධ වුණා නම් ඒ සම්බන්ධ පරීක්ෂා කරගන්න සායනයකට ඇවිල්ලා ඒ පිළිබඳ වෛද්‍යවරයාට තමන්ගේ තොරතුරු නොසඟවා පැවසීම. ඉතින් එහිදී ඇත්තටම මේ සායනයේදී අපිට හැකියාව ලැබෙනවා ඒ පුද්ගලයන්ගේ මේ ගැටලුව අඳුනා ගන්න, ඒ අයගේ පුද්ගලිකත්වය රහස්‍යභාවය 100%ක් ආරක්ෂා කරගන්න. ඉතින් රජය මේ සඳහා සායන දිවයින පුරා පවත්වනවා. විශේෂයෙන් සායන 40කට වඩා දිවයින පුරා තියෙනවා. ඉතින් මේ සායනවලට ඕනම කෙනෙකුට සහභාගී වෙලා තමන්ගේ මේ ලිංගික සෞඛ්‍යමය ගැටලුව ගැන සාකච්ඡා කරලා පරීක්ෂණ කරගෙන ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. වෙච්ච වැරද්ද ගැන මම ඇත්තටම දුක් වෙනවා අයියේ. දැන් අයියේ මට ප්‍රතිකාර කරනවා අයියේ. දැන් මගේ රෝගය 75ක් විතර සුවයි අයියේ. දැන් අයියේ මේ
මගේ අම්මලාට සලකගෙන මගේ ජොබ් එකක් කරගෙන මගේ ජීවිතේ යනවා. මන් නිසා මගේ යාළුවටත් මේ අසනීපෙම හැදුනායි. අපි දෙන්නම ප්‍රතිකාර ගන්නායි. ඇත්තටම ළඟ ගැන විතරක් හිතන්නේ නැතුව දුර ගැන හිතලා තීරණ ගන්න කියන එක තමයි මට හිතෙන්නේ. මට කියන්නත් තියෙන්නේ. ඉතින් අයියේ මේ අපි දෙන්නම දැන් ප්‍රතිකාර කරගෙන සුවාතට හැරිමින් පවතිනවා. අපි අද නුවන්දිකගේ සම්පූර්ණ ජීවිත කතාව පිළිබඳව කතා කරා. ඔහු තමන්ගේ ජීවිතයේ සිද්ධ වෙච්ච අත්වැරදීම් පිළිබඳව යම් පශ්චාත්තාපෝවීමක සිටිනවා. නමුත් ඔහුට ජීවිතේ වැරදුනා. ඔහු එදා තමන්ගේ සිතුවිලි නිවැරදිව මෙහෙව ගත්තා නම් ගොඩක් දුරට ඔහුට ජීවිතේ වරදින් නැතිව බොහොම සාර්ථක ජීවිතයක් ගත කරන්න ඉඩකඩක් තිබුණා. නමුත් ඔහු ජීවිතේ වරද්දගත්තා. නුවන්දිකගේ ජීවිතයෙන් ප්‍රේක්ෂක ඔබට යම් ආදර්ශයක් ගන්න පුළුවන් නම් ඒක තමයි අපේ පරමාර්ථය බවට පත් වෙන්නේ. ඒ බවත් සිහිපත් කරමින් අද රාත්‍රියෙන් සමුගන්න සූදානම්. යන්න කලින් අපි ඔබට නැවතත් මතක් කරන්නේ හැඟුම් ගනුදෙනුවට පෙර තව පාරක් ඉදන්. අවගෙලෙන්න. ඔබට සුබ රාත්‍රියක්. මෙරූ මතක කාමරේ 33